දාහක් e-commerce websites ඇවිල්ලා අපි සාමාන්‍ය දවසේ අපි බලනවා හැම e-commerce website එකේම products upload නම් කරලා තියෙනවා. නමුත් එම product upload එකේ ඇවිල්ලා හොඳටම ඇවිල්ලා variations එක products upload එක නම් වෙන එක ගොඩක් අඩුයි. අද මෙම වීඩියෝ එකේ අපි බලන්න යන්නේ දැන් සාමාන්‍යයෙන් අපි product එකක් ඇවිල්ලා woocommerce නැත්නම් ඇවිල්ලා e-commerce website එකට දානකොට variations එක කොහොමද product එකක් හරි විදිහට දාගන්නේ කියලා. හිතමු අපි ඇවිල්ලා speakers වගේක් තියෙනවා නැත්නම් shirt එකක් උනත් ඇවිල්ලා variations එක වෙන වෙන colors වලට වෙන වෙනම prices තියෙනවා නම් ඒ විදිහට කොහොමද කරගන්නේ කියලා මෙම වීඩියෝ එක අපි බලාගමු. එහෙමනම් ගිහිල්ලා බලමු කොහොමද ඒක කරන්නේ කියලා. Right, එහෙමනම් අපි බලමු කොහොමද හරියට variation එකත් එක්ක item එකක් load කරගන්න කියලා. දැන් dashboard එකට ආවෙන් පස්සේ මෙතන product එකට ගිහිල්ලා මේ product එකට ආවෙන් පස්සේ add new කියන button එක click කරගන්න. Add new button එක click කරගත්තින් පස්සේ load වෙනකන් ඉඳලා අපි බලමු. දැන් බලන්න product name එක type කරන්න. අපි මම ඇවිල්ලා දාන්න යන්නේ JBL Extreme 3 speaker එකක් හරිද? JBL Extreme speaker එකක් තමයි දාන්නේ. يعني මම portable කියලා දාගත්තා. මෙතන මේක copy කරගෙන මෙතන ඇවිල්ලා heading එකට දාගන්න. මේ paragraph කියන තැන ඇවිල්ලා heading 2 එහෙම දාගත්ත නම් ගොඩක් හොඳයි. මේක ඇවිල්ලා ඔයාලගේ SEO එකට support වෙන නිසා. හරිද? ඊට අපි ඇවිල්ලා දැන් content එක ඇවිල්ලා මෙතන description එක ready කරගමු. දැන් මම description එක ready කරගන්න medias වගේක් photos වගේක් දාලා තිනවා මගේ media වල. මම ඒ photos දාලා මම ඔයාලට ඇවිල්ලා description එක හදලා පෙන්නන්නම්. මගේ පළවෙනි picture එක මේක. දැන් මේ picture එක ඇවිල්ලා 64 kilobytes ගානට තියෙන පොඩි picture එකක්. මම මෙහෙම ඇවිල්ලා මෙහෙම size කරගත්තා. මම ළඟ මේකට හරියන ගැළපෙන වචනත් මම හදාගෙන තිනවා. මෙන්න massive OBL JBL sorry original pro sound කියලා මෙතන මෙහෙම දාගත්තෙන් පස්සේ මේ letter set එක මේ හරියට ගන්නව නම් අපි ඇවිල්ලා මෙහෙම align left එක ඇවිල්ලා මේ picture එක උඩට ඇවිල්ලා කරලා කරාම මෙහෙම අපේ letter set එක අයිනට යයි. මෙහෙම අපි ඇවිල්ලා දෙක තුනක් පීලි enter කරගෙන ඊළඟ picture එකත් දාමු. මම මගේ ඊළඟ picture එක මේක තමයි. මෙන්න මම product එකට හරියන images කීපයක් already save කරගෙන තියෙනවා low format එකට. මේකටත් හරියන වචන සල්පයක් මම ළඟ තියෙනවා. ඒකත් මම මෙතන ඇවිල්ලා type කරගන්නවා. දැන් picture එකට උඩ ගිහිල්ලා මෙහෙම කරගත්තාම බලන්න ඒකත් හරියටම place වුණා. දැන් ඊළඟ picture එක උන lines දෙකක් මම enter කරගෙන තව picture එකක් තියෙනවා. ඒකත් ඇවිල්ලා මම දාගන්නවා. මේක තමයි ඒ picture එක. දැන් තුන්වෙනි picture එකත් මම දාගත්තෙන් පස්සේ බලන්න picture එක load වුණාම ඒකත් ඇවිල්ලා මම resize කරගෙන හරි විදියට මම කරගන්නවා. ඒකත් ඇවිල්ලා බලන්න අකුරු set එක හදාගෙන මේක align කරගත්ත මම left side එකට දැන් හරියට ඒක place වුණා. හොඳ space එකක් තියාගන්න ඔයාලගේ screen එක ඇවිල්ලා ලොකු screen එකක් නම් මේ වගේ space එක තියාගන්න එක ගොඩාක් හොඳයි. ඊට පස්සේ ඇවිල්ලා අපි මේ product datas වලට ඇවිල්ලා අපි variations දාන්න යන්නේ. Speakers red එකට වෙන price එකක්, black එකට වෙන price එකක්, blue එකට වෙන price එකක් කියලා දාන්න යන නිසා මෙතන ඇවිල්ලා අපි variable products කියලා අපි තෝරගන්න ඕන. Variable product එක තෝරගත්තින් පස්සේ බලන්න අපි කරන්න යන්නේ මේකයි. දැන් general එකට ඇවිල්ලා මෙතන video URL එකක් දාන්න පුළුවන්. Video URL කියලා කියන්නේ කවුරු හරි product review එකක් කරපු මොනව හරි එකක් ඇවිල්ලා වෙන්නත් පුළුවන්. එහෙමනම් ඇවිල්ලා ඒ video එක play වෙයි එතන. ඒ නිසා මෙතන YouTube video එකේ link එකක් දාන්න පුළුවන්. Inventory. Inventory කියලා කියනකොට SKU එකක් තියෙනවා නම් මෙන්න මේ වගේ SKU එකක් type කරා නම් ගොඩක් හොඳයි. Enable stock management at product level කියන තැන ඇවිල්ලා ඔයාලගේ stock එකේ කීයද එකතුව තියෙන්නේ. සාමාන්‍ය speakers black එකෙන් 5යි, blue එකෙන් 3යි, ඒ වගේ ගාණක් තියෙනවා නම් ඔන්න ඔයාලා දාගන්න 25 කියලා. Allow backorders. Backorders කරනවා allow කරනවද? ඒ කියන්නේ
කියක් විතර වෙනකොටද ඔයාට නොටිෆිකේෂන් එන්න ඕන ස්පීකර් එක ස්ටොක් එකකින් අඩු වෙනවා කියලා. ඒ ලෝ ස්ටොක්ද සෝල්ඩ් එක ඇවිල්ලා දා ගන්නවා මෙතන. ඒක කරින් පස්සේ ෂිපින් එකට ඇවිල්ලා ගොඩාක් ඉම්පෝර්ටන්ට් දෙයක් දාන්න ඕන ඔයාලා. වෙයිට් එකයි ඩයිමන්ෂන් ඒ වගේ දේවල්. මයිලඟ තිබිච්ච රෙකෝඩ්ස් වලින් මම අරන් දැම්මා 1.968 kilograms weight එක centimeters වලින් ඇවිල්ලා ඩයිමන්ෂන් එකත් ලිව්වා. ෂිපින් ක්ලාස් එක මම ඔල්රෙඩි හදාගෙන තියෙනවා ෂිපින් 01 කියලා. ඒකෙන් ඇවිල්ලා කොළඹට වෙන ගාණක් out of කොළඹ වලට වෙනම ගාණක් දාලා මේක arrange කරගෙන තියෙන්නේ. ඊට පස්සේ බලන්න linked products. linked products කියලා කියන්නේ මේ JBL speaker එක යටතේ ඇවිල්ලා එන්න ඕන products හතරක්. එහෙම ඇවිල්ලා දාගන්නවා නම් මෙතන JBL product වගේම products නම් ගොඩක් හොඳයි. ඒ වගේම speakers හතරක්. උදාහරණයට මෙතන ඇවිල්ලා මම බලන්න මම නිකන් type කරලා පෙන්නනම් wireless කියලා. මම මෙතන ටයිප් කරාම මෙන්න සජෙෂන්ස් ඔක්කොම එනවා. මයිලඟ තාම ස්පීකර්ස් දාපු ඒවා නැති නිසා මම නිකන් වයර්ලස් ඒවා ටයිප් කරන්න හතරක්. ඒ හතර ඇවිල්ලා එතනට එයි. හරිද? දැන් වයර්ලස් දේවල් මම දාගෙන තියෙන්නේ. එයා පොඩ් එකක් තියෙනවා. හරි. දැන් ඒක ස්පීකර්ම තිබුණනම් ගොඩක් හොඳයි. ඒකට හේතුව ඇවිල්ලා මේ ස්පීකර් එකට යනකොට අනිත් ස්පීකර් එකත් පළහැම පේන නිසා. ක්‍රොස් සේල්ස් කියලා කියන්නේ ඔයාලා ඇවිල්ලා මේ JBL එක ගන්නකොට තව මොන හරි යමක් ඇවිල්ලා සජෙස්ට් කරනවා නම් ඒකත් එක්ක ගන්න ඒ ක්‍රොස් සේල්ස් අයිටම්ස් දාගන්න පුළුවන්. හරිද? මේකත් ගන්න කියලා කියන විදිහට. ඊට පස්සේ ඇට්‍රිබියුට් එක තමයි ගොඩාක් ඉම්පෝර්ටන්ට් වෙන්නේ. මෙතන හදාගත්ත ඇට්‍රිබියුට්ස් තියෙනවා. ඒකේ ඇවිල්ලා කලර්ස් ඒ වගේ දේවල් අපි හදාගෙන තියෙනවා නම් මෙතන හොඳයි. නැත්නම් ඔයාලට ඇවිල්ලා ඇට්‍රිබියුට් එකක් ඇඩ් කරගන්න පුළුවන්. මේ ඇට්‍රිබියුට් එක ඇවිල්ලා ඇඩ් කරනකොට හිතන්න ඔයාලා ඇවිල්ලා කලර් කියලා දෙයක් ඇවිල්ලා ටයිප් කරනවා. කලර් එක ටයිප් කරනකොට මෙතන ඔයාලා දාන්න යන අයිටම් එකේ කලර් එක රෙඩ් කියලා දාලා මෙතන මේක දැන් මේ හරිය දැන් දාන සිම්බල් එක කීබෝඩ් එකේ තියෙන එකකින් ඇවිල්ලා ඩිවයිඩ් කරගන්න රෙඩ්. ඊට පස්සේ ඇවිල්ලා ඔයාලා දාන්නේ බ්ලූ. ඊට පස්සේ black තුනක් තියෙනවා. මේක ඇවිල්ලා used for variation කියන එකත් ඇවිල්ලා enable කරගෙන saved attributes කියලා click කරන්න. එතන මෙතන notification එකක් එයි saved attribution එකට. දැන් attribute එක save වුණා without notification. දැන් බලන්න අපිට කරන්න තියෙන මේ variation එක ඇවිල්ලා මේ බලන්න variation එක ඇවිල්ලා මෙතන click කරන්න ඕන. මේ variation එක click කරාම බලන්න එයා ඇවිල්ලා දැන් variation එක load කරන්න ඕන නිසා මෙතන create variation from all attributes කියලා තියෙනවා. මෙන්න මේකෙන් go කියලා click කරාම මෙතන එන notification එක ඇවිල්ලා okay කරන්න. දැන් okay කරාම මෙතන 3 variation added. ඒකටත් okay එකක් click කරගන්න. ඉක්මනට මේක ලෝඩ් වුණා. බලන්න රෙඩ් බ්ලූ බ්ලැක් කියලා අපි variations තුනම ඇවිල්ලා තියෙනවා. මේ රෙඩ් එකට එහා මෙතන ඇවිල්ලා පොඩි ක්ලික් එකක් දාලා රෙඩ් එක ලෝඩ් කරගන්න. මෙන්න රෙඩ් ස්පීකර් එක දැන් අපි දාන්න යන්නේ. රෙඩ් ස්පීකර් එක අපි දාමු. මීඩියාස් ටික කලින්ම ලෝඩ් කරගත්ත නම් ඔයාලට හොඳ ගොඩක් වටිනවා. මෙන්න මේ බ්ලැක් රෙඩ් ස්පීකර් එක මම කලින් දැම්මා. රෙඩ් ස්පීකර් එක දාලා ඊට පස්සේ මම ඇවිල්ලා මෙහෙම SKU එකක් මම ටයිප් කරයි කියලා හිතන්න. ඔයාලගේ enable definitely මේක enable කරන downloadable products වලට එහෙම කරන්න පුළුවන්. virtual product එකට එහෙම කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. manage stock එක ඇවිල්ලා click කරා නම් මේකෙන් කැලි කීයක් තියෙනවද? හිතමු මේකෙන් 8ක් තියෙනවා කැලි. 3500යි මේකේ price එක ඇවිල්ලා sale price එක 2950 කියලා මම දැම්මා. බැක් ඕඩර් එකක් කරනවද? allow කරන්න බැක් ඕඩර් එකක්. කීයක්ද? දෙකක් විතර එනකොට අපිට notification එකක් එන විදිහට. මෙතන weight එක ඇවිල්ලා 1.968 එක අපි දාමු. length එක 6.9, weight මෙහෙම, height එක මෙහෙම. මේක මම කලින් type කරලා තිබුණ නිසා මේ වගේ rates එහෙම ආවා. ඔයාලා අලුතින් type කරන්න වෙනවා. මේකෙන් ඇවිල්ලා shipping class එක ඇවිල්ලා parent category එක වගේම නම් මෙහෙම තෝරන්නත් පුළුවන්. නැත්තම් අලුත් shipping class එකක් තියෙනවා නම් මෙහෙම තෝරගන්නත් පුළුවන්. මම shipping එක මම තෝරගත්තා. මෙතන මයිලඟ තියෙන description එක ඇවිල්ලා මම දාගන්නම්. මේ බලන්න red blood, මේ බලන්න red blood colored massive JBL original pro sound. ඒ වගේ මම දැම්මා. ඊට පස්සේ මේක ඉවරයි. අපි ඇවිල්ලා බ්ලූ එකට ඇවිල්ලා මෙහෙම එලියෙන් ක්ලික් කරලා බ්ලූ ස්පීකර් එක දාගමු.
අපි තියෙන බ්ලූ ස්පීකර් එක මේක හරිද ඔකේ ෆයින් ඊට පස්සේ මේකෙන් උනත් ඇවිල්ලා SKU එකත් අපි ටයිප් කරා ඊට පස්සේ manage stock එක දාන්න definitely මේකට අපි දාමු මේකෙත් අටක් තියෙනවා කියලා මම දැම්මා allow කරනවාද allow කරලා මේකෙනුත් දෙක වෙනකොට අපිට information එකක් දෙන්න ඕනේ කියලා මේක 3500යි එතකොට මේ බ්ලූ එක ඇවිල්ලා පොඩ්ඩක් වැඩිං amount එක යනවා 3200ට විකුණනවා අපි. එතකොට මේකෙත් weight එක, length එක, width එක හා height එක දාගන්න. මේකට shipping 01 class එක දාගෙන මෙතනත් ඇවිල්ලා අපිට පුළුවන් massive original pro sound එකට blue color massive JBL original pro sound කියලා දැම්මා. මෙතන black එකත් ඒ විදිහට මම කරගන්නම්. Done. Black එක දැම්මා ඊට පස්සේ SQ එකත් මම දානවා මේකත් ඇවිල්ලා manage stock කරමු 3500යි sale price එක 2800යි stock එකට අපි දාමු 8816යි 9ක් තිනවා black කියලා හරි මේකෙත් allow කරලා දෙකක් එනකොට output information එන විදිහට weight එකයි dimension ඔක්කොම දාලා අපි ඇවිල්ලා shipping උත් දාලා මෙතන ඇවිල්ලා මම දාන්නම් black කියලා black massive JBL original pro sound එක මේ හරිය තමයි අන්තිමට ලස්සන දේවල් type කරන්නේ මේ හරිය ඇවිල්ලා ගොඩක් attractive ආකර්ෂණීය දේවල් type කරන්න ඕන මම මේ විදිහට එකක් දාගත්තා මේ බලන්න මම heading එක දානම් un මේ බලන්න capital එකේ දාමු unstoppable මේ බලන්න unstoppable unstoppable 15 hours fun with portable speaker from JBL කියලා type කරලා ඉවර කරා දැන් අපි උඩට මේ side එකට ගිහිල්ලා අපි ඇවිල්ලා දකුණු පැත්තට තියෙන එකට ගිහිල්ලා අපි හරි category එක තෝරමු මේක ඇවිල්ලා definitely speaker and item එකක් ඊගාවට product tag tag එක දාමු JBL එක speaker කියන එක ඇවිල්ලා මගේ ඊළඟ tag එක තුන්වැනි එක ඇවිල්ලා මම දාන්න යනවා හරිද ඒක already type කරලා තියෙන නිසා ඒක එනවා උතන්ට මම දාන්න යන්නේ portable කියන එක හරිද portable කියන එකත් ඇවිල්ලා මම type කරලා add කරාම ඒ තුන මෙතනට ආවා ඊට පස්සේ brand එක definitely JBL ඒකත් මම තෝරගෙන තිනවා මෙතන ඔයාලගේ මේ woocommerce එකේ ඇවිල්ලා මේ වගේ categories brands එම දාගෙන තිනුනම් එහෙම දාගන්න ඊට පස්සේ attribute එක ඇවිල්ලා default template එක දාන එක සුදුසුයි ඔයාලා Google එකට listing වලට දාගන්නත් පුළුවන් මේක තාම setup කරලා නැහැ. Product gallery එකට දාන එක ඇවිල්ලා දානව නම් දාන්න පොඩක් අනිත් එක මේක ඇවිල්ලා variations already දාලා තියෙන product gallery එක දාන්න අවශ්‍ය නැහැ. අලුතෙන් කෙනෙක් ආව නම් product image එකක් පෙන්වන්න ඕන නම් ඒක වෙනස් විදිහට image එකක් වාට ඇවිල්ලා දාන්න පුළුවන්. ඒක මා ළඟ තියෙනවා මම මේ වගේ හොඳ photo එකක් ඇවිල්ලා product එක image එකට මම දාලා තියෙනවා. ඒක home page එකත් ඇවිල්ලා ඉන්න නිසා මොන මගේ ඉමේජ් එක මම තෝරලා set product image කියලා දැම්මා product image එක ඇවිල්ලා set වුණා lovely නේද එහෙමනම් මේ 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 product set එක ready publish කරන්න තියෙන්නේ publish කියලා button එක click කරාම මෙතන circle එකක් ගිහිල්ලා මෙතන blink එකක් වෙයි මේක ready කියලා publish වුණා කියලා එතකල් අපි පොඩ්ඩක් බලන් ඉමු හරි දැන් ඒක publish වුණා දැන් blink වුණා මෙතනම ඇවිල්ලා අපි මේක right click කරලා open link in new tab කියලා type කරාම sorry click කරාම ඒක අලුත් tab එකකින් අපිට open කරලා පෙන්නයි කොහොමද අපි save කරපු speaker එක කියලා බලමුනේ wonderful මේ බලන්න අපි හදපු මේ JBL Extreme 3 speaker portable එක මෙතන ඇවිල්ලා තියෙනවා මේ පළවෙනි picture එක ඇවිල්ලා මෙහෙම ලස්සනට එනවා අපි දැන් ඇවිල්ලා මේක බලාගෙන යමු unstoppable 15 hours fun with portable speaker from JBL මෙන්න red එක තෝරනකොට picture එක මාරු වෙනවා blue එකට මාරු වෙනවා black එකට මාරු වෙනවා මෙහෙම මාරුවෙන් මාරුවට බලන්න පුළුවන් මේ red එක තෝරනකොට price එක වෙනස් blue එක තෝරනකොට තව price එකක් black එක තෝරනකොට තව price එකක් හැමදේම මෙතන දාන දේවල් ඇවිල්ලා වෙනස් වෙනවා. ඒතර කවුරු හරි කාඩ් එකට ඇඩ් කරා නම් ඔයාලට ඒකම යවන්නත් ලේසි. අහහා ඉන්න අවශ්‍ය නැ මොකක්ද ඔයා තෝරපු කලර් එක කියලා. මේ බලන්න JBL Extreme 3 speaker එකේ පල්ලෙහන් අපි දාලා තියෙන නම් බලන්න. එයාගේ අවිල් description එක අපි type කරපු description එක ලස්සනට මෙතන තියෙනවා. මේක බලනකොට වැඩි විස්තර තියන ලබා ගන්න පුළුවන්. මෙතන තමයි මම අර suggestion එකට දාපු
දේවල් එන්නේ මෙතන ස්පීකර්ස් දාන එක ඇවිල්ලා ගොඩක් සුදුසුයි. ඒත් එක යාත් ඇවිල්ලා මෙතන සජෙස්ට් කරයි තව දේවල් ඇවිල්ලා අපි හරියට ෆික්ස් කරගත්තා නම්. හරි. එතන මේ වගේ ලස්සනට ඇවිල්ලා ඔයාලගේ ආයිටම්ස් ටික ඩෙෆිනිට්ලි දාගෙන සේල් කරන්න පුළුවන්. එහෙමනම් අපි දැන් දැනගත්ත කොහොමද ආයිටම් එකක් හරියට දාගන්න කියලා. සෝ ඔයාලටත් ඇවිල්ලා මේ වගේ වෙබ්සයිට් එකක් හදාගෙන ආයිටම්ස් දාගත්තා නම් ඩෙෆිනිට්ලි පුළුවන් ඔයාලට ලස්සනට වැඩේ කරන්න, මිනිසුන්ට විකුණන්න. වෙලා අපි බැලුව කොහොමද වේරියේෂන්ස් එක ඇවිල්ලා හරියට ප්‍රොඩක්ට් එකක් අප්ලෝඩ් කරගන්නේ තමන්ගේ ඇවිල්ලා woocommerce website එකට. දැන් ඔයාලට woocommerce website එකක් තියෙනවා නම් definitely ඔයාලට පුළුවන් තමන්ගේ අප්ලෝඩින් එක හරියට හරි විදියට කරගන්න. good luck to you all. woocommerce website එකක් තාම නැත්නම් අපි උදව් කරන්න පුළුවන්. talk to us. okay, bye bye. take care of yourself.